लंकावे अपिट क्रिकेट कीलकियाने पिस्सुवक् बावट पत्तुने सनत् जयसूर्य अलुवितार्न अतपत्तु मुत्तय्या चमिंदवास अरविंद सिल्वागे अति दक्ष क्रीडकीन मेन्म अर्जुन रणतुंग वेनी नायकेन निसामाय मे नामलेखने मे विधियट दिगटम लियागन गियोत् अपे रटे अति दक्ष क्रिकेट क्रीडकयन विधियट 25ක 30ක නම් ලිස්ට් එකක් කිසිම පැකිලීමක් නැතුව අපිට ලියන්න පුළුවන්. අද ඒ කියන්නේ 2023 6 වෙනි මාසේ 19 වෙනිදා 2023 වසරේ ක්‍රිකට් ලෝක කුසලානයට තරඟ වැදීම සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් මොනවාද යන්න තෝරා ගැනීම සඳහා B කණ්ඩායමේ පවත්වන තුන්වන තරඟය ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමිරාජ් අතර තරඟය ලංකා වේලාවෙන් 10:30ට ආරම්භ වුණා. ඒ සිම්බබ්වේහි බුලවායෝ ක්‍රීඩාංගණයේ එසේ සිම්බබ්වේ වෙත පිටව ගිය අපේ ක්‍රිකට් කණ්ඩායම පැය 3කට අධික කාලයක් රස්තවාදු කරමින් ඔවුන් රැඳී සිටි හෝටලයේ ඉදිරිපිට බිම වාඩි වී සිටිනු අපට මේ විදිහට වාර්තා වුණා. මූලාරම්භයේ මේ ආකාරය නම් ඔවුන්ගේ මානසිකත්වයේ කොයි මට්ටමක ඇද්දයි අපට සිතාගත හැකි. එසේ වෙතත් තවත් රටවල් දෙකක් තෝරා ගැනීමේ තරඟ අද දවසේ, ඒ කියන්නේ 2023 6 වෙනි මාසේ 19 වෙනිදා පැවැත්වෙනවා. ඒ අයර්ලන්තය හා ඕමානය යන රටවල් දෙකයි. වසර 50කට ආසන්න වූ ඉතිහාසයක් තියෙන ලංකාවේ ක්‍රිකට් ලෝක කුසලාන තරඟ ගැන මම ක්‍රිකට් ලෝලිය ඔබට නැවත මතක් කළ යුතු නැතයි සිතනවා. අද තරඟයේදී කාසිය වාසී එක්සත් අරාබි එමිරාජ් රාජ්‍යයේ හිමි වූ අතර ඔවුන් මුලින්ම පන්දු යැවීමට තීරණය කරමින් පළමුව පන්දුර පහර දීම සඳහා ලංකා කණ්ඩායමට ආරාධනා කළා. එම ආරාධනය පිළිගෙන පිටියට පිසි ලංකා කණ්ඩායම මෙම සටහන සකස් කරන මොහොත වන විට කඩලු දෙකක් පමණක් දැවී ලකුණු 203ක් ලබා සිටියා. ඒ පන්දු වාර 35ක් අවසානයේදී පන්දුර පහර දෙමින් සිටි කුසල් මෙන්ඩිසා සදීර සමර වික්‍රම යන ක්‍රීඩකින් දෙදෙනයි. කුසල් පන්දු 48කදී ලකුණු 51ක් ලබා ගනිමින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරමින් පන්දුර පහර දෙමින් සිටි අතර සදීර පන්දු 32කදී ලකුණු 29ක් ලබාගෙන හොඳ ස්ථාවරත්වයක් ගොඩනගමින් සිටියා. සදීර මෙන්ම ලංකා කණ්ඩායම ලකුණු අතරට පැමිණෙමින් හොඳ ස්ථාවර තරඟයක් ලබා දෙමින් සිටින බව අපට දක්නට ලැබුණා. 360 ශ්‍රී ලංකා YouTube නාලිකාවේ අපිත් අපේ ලංකාවේ දක්ෂයින් හට 2023 ලෝක කුසලානය අපේ මව්බිමට රැගෙන ඒමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර ඉදිරියටත් ක්‍රිකට් තරඟවල යවත් කාලින කිරීම ලබා ගැනීම සඳහා අප subscribe කර රැඳී සිටින ලෙස සහෘද ඔබට ආරාධනා කරමි.